ඉතින් කොහමද ඔන්න ඉතින් අද අපේ මේ සුභ ආරංචියක් අරගෙන අලුත් ආරංචියක් ලේටස් නිවුස් එකක් බ්‍රේකින් නිවුස් එකක් වගේ ඒ කියන්නේ වික්ටෝරියා ප්‍රාන්තය ඔයගොල්ලෝ දන්නවනේ වික්ටෝරියා ප්‍රාන්තය අගනුවර මෙල්බර්න් ඒගොල්ලන්ගේ ස්ටේට් නොමිනේෂන්ස් ඕපන් කරලා තිනවා මේ ඇප්ලයි කරන්න ඔෆ්ෂෝ අයටත් ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව පිට ඉන්න අයටත් ඇප්ලයි කරන්න පුළුවන් ස්ථිර පදිංචිය සඳහා එතකොට වීසා සබ් ක්ලාසස් දෙකක් තමයි 190 වීසා සබ් ක්ලාස් එක ඒ වගේම 491 වීසා සබ් ක්ලාස් එක ඉතින් මේ ගැන විස්තර මම ඔක්කොම කියන්නම් මේ වීඩියෝ එකේ. දැන් ඉතින් මම එකපාරට මේ ස්ටේට් නොමිනේෂන් මේ වගේ කතා කිව්වම අපේ channel එක ඉස්සරින් ඉඳලා බලන අය ඔස්ට්‍රේලියාවේ migration සම්බන්ධයෙන් උනන්දු වෙන අය දන්නවා දැන් මම මේ මොකද්ද කියපු කතාව කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා මේ පළවෙනි වතාවට නම් මේ වගේ migration වීඩියෝ එකක් බලන්නේ. එහෙම ලොකු අවබෝධයක් නැත්තා. ඉතින් මේ වගේ තව ඒ සම්බන්ධ වීඩියෝස් බලලා ඔයාට දැනුම එකතු කරගන්න අවශ්‍ය වෙනවා. දැන් මම කියවන 190යි 491 ඒක තමයි හොඳම ස්ථිරපදිංචියට තියෙන අවස්ථාව. 190 කියන එකෙන් කෙලිම ස්ථිරපදිංචිය දෙනවා. 491 නම් ඉතින් ඇප්ලයි කරලා ඒක pathway එකක් අවුරුදු 3ක් ඔයා ඉන්න ඕනේ ඔස්ට්‍රේලියාවේ. හැබැයි ඔයාට full work rights හම්බ වෙනවා, medicare benefits හම්බ වෙනවා, ඔක්කොම ඒ benefits හම්බ වෙනවා. ඉතින් ඒ අවුරුදු 3ක් වැඩ කළා අවුරුද්දකට ඩොලර් 56,000ක විතර ආදායමක් ඉතුරු කරලා නෙමෙයි ආදායමක් පෙන්වන්න ඕනේ ටැක්ස් හැම ගෙවලා. ඒ කියන්නේ ඔයාගේ අදාළ ක්ෂේත්‍රෙම වැඩ කරන්න ඕනේ නැහැ. හැබැයි designated regional areas තියෙනවා. එතකොට මෙල්බන් සිටි එකවට එහෙම ඉන්න බෑ ඒ වීසා එකේ අදාළ regional area එක ඔයා ඉන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අවුරුදු 3 වුණා ඉතින් PR හම්බ වෙනවා. මේව ඇවිල්ලා මේ අලුත් ප්‍රෝග්‍රෑම්ස් නෙමෙයි. ඔස්ට්‍රේලියාවේ තියෙනවානේ ප්‍රාන්ත. ඒ ප්‍රාන්ත වලට අවශ්‍ය කරන වෘත්තිකයන්ව පිටින් ගෙන්න ගන්න. මොකද ඔස්ට්‍රේලියාව කියන්නේ මහද්වීපයක් වුණාට ජනගහනය අඩුයි. මිලියන 26ක් වගේ ඉන්නේ. ලංකාවේ ජනගහනයට වඩා ටිකයි වැඩි. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් හිඟයි මේ වෘත්තිකයන්. ඉතින් හැම අවුරුද්දකම ඒගොල්ලෝ මේ විදිහට වෘත්තිකයන්ව ගෙන්න ගන්නවා පිටරටින්. හැබැයි මේ ගෙන්න ගන්නේ ස්කිල් මයිග්‍රන්ට්ස්ලා. ඒ කියන්නේ වෘත්තීය සුදුසුකම් තියෙන අය. ඒ වගේම ඔස්ට්‍රේලියාවට හිඟ වෘත්තීන්ට අදාළ අයව තමයි මේ විදිහට ගෙන්න ගන්නේ. එතකොට ඔස්ට්‍රේලියාව තියෙන occupations in demand කියලා ලිස්ට් එකක්. ඒකට අනිවාර්යෙන් ඔයාගේ වෘත්තිය අදාළ වෙන්න ඕන. ඉතින් මේ විදිහට දැන් මේක නිවුස් එකක් උනේ කොහොමද කියලා මම කියන්නේ. ඉතින් මේක ඉස්සර ඉඳලාම හැම අවුරුද්දකම මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට අවුරුද්ද පුරාම හැමෝම ඇප්ලයි කරනවා මේ වගේ එක එක ඒවා පිට රටින් ඉඳලා. ඒ කියන්නේ ලෝකෙ වටෙම ඇප්ලයි කරනවා. එහෙම අවස්ථාව දෙනවා එහෙම. ඉතින් මේවා ඔක්කොම එකපාරටම වහලා දැම්මා මේ ඔස්ට්‍රේලියාවෙන් එළියේ ඉඳලා ඇප්ලයි කරන අයට තිබුණ අවස්ථාව වහලා දැම්මා කොවිඩ් පටන් ගැනීමත් සමග. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව සුරක්ෂිත කරගන්න පිට අයට ඇප්ලයි කරන එක මං කිව්වා වගේ වහලා දැම්මා. ඊට පස්සේ දැන් කොවිඩ් ඔය වැක්සිනේෂන් දීලා වමය කතන්දර වෙලා ටික ටික එක එක ප්‍රාන්තවලින් මේක ඕපන් කරගෙන ආවා. දැන් සවුත් ඔස්ට්‍රේලියාවම ඕපන් කරා, වෙස්ටර්න් ඔස්ට්‍රේලියාව ඕපන් කරා, ටැස්මේනියා ඕපන් කරා. ඔය විදිහට මා ඒව ගැන වීඩියෝස් කරලා තියෙනවා. බැලුවින් අතේට බලන්න පුළුවන් අපේ channel එකේ. ඉතින් ඒ විදිහට ඒ ප්‍රාන්තවලට අර පිට රටින් ඉඳලා ඇප්ලයි කරන අයට ඔන්න අවස්ථාව දීගෙන ආවා. හැබැයි මේ මෙල්බර්න්, ඒ කියන්නේ වික්ටෝරියා ප්‍රාන්තය එක එහෙම අවස්ථාව වහගෙන තමයි හිටියේ. ඉතින් මෙල්බර්න් කියවම ඔයගොල්ලෝ දන්නවනේ ලෝක ප්‍රසිද්ධ නගරයක්. ඒ වගේම ශ්‍රී ලාංකික ජනගහනය වැඩිම පිරිසක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ මෙල්බර්න් ආසත. ඉතින් ඔන්න දැන් අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි දැන් කතන්දර. දැන් මේ ආණ්ඩුවත් පෙරළුණානේ. දැන් ලේබර් ගවර්න්මන්ට් එක සාමාන්‍යයෙන් කියන්නේ ඒගොල්ලෝ ගොඩක් පිටකරටයට අවස්ථාව දෙනවා කියලා ඔස්ට්‍රේලියාව ඇතුළට එන්න. මේ වෙනකොට මේ කොවිඩ් හින්දා මේ විදිහට වහගෙන ඉඳලා ඔස්ට්‍රේලියාව ඇතුළේ මම කලින් වීඩියෝස් වලත් කිව්වා වගේ වෘත්තිකයන්ගේ පුදුම හිඟයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ලොකු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම හොස්පිටැලිටි කියන ක්ෂේත්‍රයත් එහෙමයි. අනිත් ඒවත් එහෙමයි. ඔය ලොජිස්ටික්ස් ඒකේ හැම තැනම තියෙනවා ප්‍රශ්න. ඉතින් දැන් මේ අලුත් ආණ්ඩුව මේකට පිළියම් වශයෙන් ඉක්මනට මේ ප්‍රොසෙස් එක ක්‍රියාත්මක කරනවලු කට්ටියට PR දෙන්න. ඒ කියන්නේ සුදුසුකම් තියන අයට. හරිද? එහෙම නැතුව කාව මිනිස්සු ගෙනලා දාන්නේ නෙමෙයි. මේ වෙනකොට බැක්ලොග් එකකුත් තියෙනවා. ඒ ඇප්ලිකේෂන්ස් එකතු වෙලා ඒ ඔක්කොමත් දැන් කරගෙන යනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ නිවුස් වලට. හරි, මම දැන් කියන්නම් මේකට ඇප්ලයි කරන විදිහ මොකක්ද කියලා. ඉතින් ඕනෙම අවුරුද්දක ඕනෙම ස්ටේට් එකක් ඒගොල්ලෝ නම් කරනවා. ඒගොල්ලන්ට මේ ඩිමාන්ඩ් එක වැඩිම ඕන ඔකියුපේෂන්ස් මොනවද කියලා. එහෙම කියන්නේ ඒවා විතරක් ගන්නවා කියලා නෙමෙයි, ඒගොල්ලෝ ප්‍රයොරිටි දෙනවා කියනවා ඒවට. ඉතින් ඒවා ටිකක් නම් කරලා තියෙනවා මම කියන්නම්. හොඳම වැඩේ කියන්නේ 491 වලට ඔන්න චෙෆ්ස්ලා, කුක්ස්ලා, ඒ වගේම මේ හොස්පිටැලිටි මේ මැනේජර්ස්ලා ඉන්නවා. ඔන්න හුඟක් අය ආසයිනේ ඔය චෙෆ් කියන වෘත්තිය ලංකාවේ තියෙනවනේ ගොඩක් අය. ඒ කියන්නේ වෙන රටවල් ඔය ඩුබායි, මිඩ්ල් ඊස්ට් වගේ රටවල් වල වැඩ කරන අපේ ලංකාවේ චෙෆ්ස්ලා, කුක්ස්ලා තියෙනවනේ. ඔන්න ඒගොල්ලන්ටත් නියම අවස්ථාවක් මේක. මොකද ඒගොල්ලන්ගේ ලොකු හිඟයක් තියෙනවා. ඒ 491 සබ් ක්ලාස් එකට ඔන්න ඇප්ලයි කරන්න පුළුවන් ඒගොල්ලන්ට්.
ඉතින් මේ විදිහට දැන් මම කියන්න ඒගොල්ලෝ ප්‍රයොරිටි දෙනවා කියන සෙක්ටර්ස් ටික මා ඉස්සෙල්ල කිව්වා වගේ ඔක්කොම ඔකියුපේෂන්ස් වලට අර ඩිමාන්ඩ් ඒ කියන්නේ මේ ඔකියුපේෂන්ස් ඉන් ඩිමාන්ඩ් ඔස්ට්‍රේලියා ලිස්ට් එකේ ඔයාගේ ඔකියුපේෂන් තියෙනවා නේ ඕන එකට ඇප්ලයි කරන්න පුළුවන්. දැන් මේක ඇනවුන්ස් කරේ අගෝස්තු 11 වෙනිදා ලබන අවුරුද්දේ 2023 මැයි වෙනකන් මේ විදිහට තියෙනවා වෙනසක් නැතුව. මැයි වලින් පස්සේ ආයෙ ඒගොල්ලෝ ඒකට චේන්ජස් කරයි. ඔන්න එහෙනම් ප්‍රයොරිටි දෙන ප්‍රමුඛත්වය දෙන ඒවා පළවෙනි එක. ඉතින් කොහෙන් ගියත් හෙල්ත් කෙයාර් ඇන් සෝෂල් සර්විසස්. හෙල්ත් කෙයාර් සම්බන්ධ ඔක්කොම. ඒ වගේම ඔන්න සයන්ස්, ටෙක්නොලොජි, ඉන්ජිනියරින් ඇන් මැතමැටික්ස් ඒ සම්බන්ධ ඔක්යුපේෂන්ස් වලට ප්‍රයොරිටි දෙනවා කිය. මොකද ඔස්ට්‍රේලියාවේ අර ඔය කොවිඩ් කාලේ ප්‍රඩක්ෂන් එහෙම වැටිලා ආවම ඒවා කතන්දරුන් හින්දා ඒවත් ඔස්ට්‍රේලියාවේ දැන් ඇතුලේ ඒවා වැඩි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඊළඟට කියනකොටම තියෙනවා ඇඩ්වාන්ස් මැනුෆැක්චරින්, ඩිජිටල් ඇන්ඩ් ඉනෝවේටිව් ඉකොනොමික්ස් ඒ සම්බන්ධ ඒ ඔක්යුපේෂන්ස් වලට ඔන්න ප්‍රමුඛත්වය දෙනවා කියනවා. ඒ වගේම ඊළඟට ඒර්ලි චයිල්ඩ්හුඩ් secondary and special education teachers, early childhood aya secondary and special needs thiyena daru inne egolange teachers la 491 ekata man kiyuwane chef, cook, accommodation and hospitality managers la egolanda pramukhatwe dena. Attara man mita kalin south australia ave me vidhiya nomination ganna ekak gana man video ekak karala thiyenawa, man link ekak daannam first comment eke. Eka baluwoth ekinuth oyata adahasak ganna puluwa. දැන් කතන්දරේ මේකට ඇප්ලයි කරනවා කියන්නේ මෙහෙමයි. ඇප්ලයි කරන්න ඔයාලට මූලිකව තියෙන්න ඕනේ ලකුණු 65ක්. මම ලකුණු 65 ගන්න විදිය කියන්න. එහෙම තියනවා නම් ඔයා දාන්න ඕනේ මේ expression of interest. Expression of interest කියලා South Australia එකේ කියනවා. මේගොල්ලෝ පොඩ්ඩක් නම නිකන් fancy කරලා registration of interest කියලා. ROI. ඒකක් තමයි lodge කරන්න ඕනේ. Online කරන්න පුළුවන්. ඒ අදාළ links ඔක්කොම මම දාන්නම්. එතකොට මේවා මේ ඉන්ෆර්මේෂන් තියෙන ලින්ක්ස් උත් මන් දාන්න. ඒවා ඔක්කොම ඔන්න ඔයගොල්ලෝ බලලා වැඩේ කරගන්න තියෙන්නේ. ඔන්න නියම ඔපචුනිටි එක. එතකොට මම කියන්නම් දැන් ලකුණු හම්බ වෙන්නේ කොහොමද කියලා. එතකොට වයසට ඔයාට ලකුණු හම්බ වෙනවා. හැබැයි ඔයා 45ට වැඩි නම් ඔන්න ඇප්ලයි කරන්න බෑ. එතකොට ඔන්න 45ට වැඩි නම් ඇප්ලයි කරන්න බෑ. සමහර වෙලාවට කමෙන්ට්ස් එහෙම දානවා, මෙසේජස් එනවා. මම ඉස්සර වීඩියෝස් වල 46යි මොකද කරන්නේ කියලා. ඒ කියන්නේ ඔයා මේකට ඇප්ලයි කරන වෙලාව වෙනකොට ඔයාට 45ට වැඩි වෙන්න බෑ. හරි. ඊට පස්සේ ඔයාලට ලකුණු හම්බ වෙනවා ඔයාගේ IELTS score එක. IELTS score එක හැබැයි කම්පියුටර් ලෙවල් එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ IELTS general exam එකට අනිවාර්යෙන් හැම component එකකටම 6 ගානේ තියෙන්න ඕනේ. එතකොට ඒකටත් exceptions නෑ. PTE කරොත් ඒ හා සම්බන්ධ ඒ කියන්නේ ඒ හා සමාන මට්ටමක ලකුණු තියෙන්න ඕනේ. ඒකටත් IELTS නැත්තම් මොකද කරන්නේ? එහෙම කතන්දර බෑ. එතකොට apply කරන්න බෑ. හරි. Okay. එතකොට දැන් මෙහෙමයි. දැන් වයස තියෙනවා එක කාණ්ඩයක් වැඩි ලකුණු හම්බ වෙන. පොයින්ට්ස් ටේබල් එක බැලුවාම ඔයාලට තේරෙයි. IELTS උත් මේ අවම මට්ටම උනාට ඔයාලට වැඩි ගාණක් තියෙනවා නම් තව ලකුණු හම්බ වෙනවා. එතකොට ඔයාගේ ස්කිල් ඇසෙස්මන්ට් එක කරගන්න ඕනේ. ස්කිල් ඇසෙස්මන්ට් එකක් ඔයා කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට දැන්ට තියෙන සුදුසුකම, ඔයාගේ වෘත්තීය සුදුසුකම, ඔයා ලංකාවේ හරි එහෙම නැත්නම් වෙන රටක හරි නම් අරන් තියෙන්නේ ඒක ඔස්ට්‍රේලියාවට ගැලපෙනවද කියලා බලාගන්න. ඔස්ට්‍රේලියාවේ අදාළ ආයතනයෙන් ඇසෙස් කරගන්න. අපි තුම ඉංජිනියර් කෙනෙක් කියලා ඉංජිනියරින් ක්වොලිෆිකේෂන්ස් තියෙනවා කියලා ලංකාවේ ඒක ඔස්ට්‍රේලියාවේ අදාළ ඉංජිනියර්ස්ලා සම්බන්ධ ඔස්ට්‍රේලියාවට අවශ්‍ය වෙන දේ සුදුසුකම් ඒවා බලන ඒ ආයතනයෙන් ඔයා ඇසෙස් කරගන්න ඕනේ. ඒවට අදාළ ලින්ක්ස් උත් මම දාන්න බලාගන්න පුළුවන්. එතකොට තව දැන් ඔයාට තියෙන මේ අධ්‍යාපන සුදුසුකම් අනුව ඔන්න ලකුණු හම්බ වෙනවා. ඔයාට තියෙන ඩිප්ලෝමාද, බැචලර්ස්ද, මාස්ටර්ස්ද, PhDද ඒ වගේ. ඒ වගේම ඔයාට තියෙන වර්ක් එක්ස්පීරියන්ස් අනුව ලකුණු හම්බ වෙනවා. ඒ වගේම ඔයාගේ ස්පවුස්ගේ හරි ඒ කියන්නේ ඔයාගේ හස්බන්ඩ්ගේ වයිෆ්ගේ ඒගොල්ලන්ට තියෙන සුදුසුකම් අනුවත් ලකුණු හම්බ වෙනවා. මේ වගේ ඉතින් තියෙනවා ටේබල් එකක් ඔයා ඔස්ට්‍රේලියාවේ තුල ඉගෙනගෙන තියෙනවනේ ඒකට ලකුණු හම්බ වෙනවා. ඔස්ට්‍රේලියාවේ වැඩ කරලා තියෙනවා නම් ලකුණු හම්බ වෙනවා. රීජනල් ඒරියා එකේ හිටියනම් ලකුණු හම්බ වෙනවා. හොමම කතන්දර ගොඩක් තියෙනවා. මම මේ පොයින්ට්ස් ටේබල් එක දාන්න. ඒ විදිහට තමයි ඔයා පොයින්ට්ස් 65ක් සෙට් කරගන්න ඕනේ මේකට ඇප්ලයි කරන්න. මේ දෙකටම 191යි 491 දෙකටම. එතකොට ඔයා ලොජ් කරන්න ඕනේ registration of interest කියලා. මම ඒකට යන ඒ විදිහට ලොජ් කරන්න යන්න ඕනේ link එක මම දාන්නම්. ඉතින් එතනට ගිහලා ඔයා ලොජ් කරන්න කියන්නේ ඒකෙන් ඔයා කියන්නේ ඔයාගේ interest එක ඔයා පෙන්නනවා. ඔයා Victoria වල ස්ථිර පදිංචි වෙන්න ඔයා කැමතියි කියලා ඔයාගේ සුදුසුකම් ටිකත් එක්ක ඔක්කොම විස්තර දානවා. එතකොට ඔයාව ඒගොල්ලෝ accept කරොත් ඔයාගේ interest එක ඔන්න ඔයාට හම්බ වෙනවා nomination කියන එක. Victorian nomination. Nomination කියන්නේ ඒගොල්ලෝ ඔයාට එවනවා මේ ඔයාව ඒ වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථිර පදිංචිය සඳහා තෝරා ගන්න ඒගොල්ලෝ කැමතියි කියලා.
ඒ නොමිනේෂන් එක දාලා තමයි ඔයා PR එක ඇප්ලයි කරන්න ඕනේ. එහෙම නැත්නම් 491 visa එකට ඇප්ලයි කරන්න. ඉතින් ඔය ස්ටේට් නොමිනේෂන් එක ආවා කියන්නේ PR එක එහෙම නැත්නම් 491 visa එක හම්බුණා කියන එක තමයි ඉතින් කෙලින්ම. වෙන වෙන ප්‍රශ්න තිබ්බේ නැත්නම් මෙඩිකල් ටෙස්ට් එක එහෙම නැත්නම් ක්‍රිමිනල් කේස් අරමිය තිබ්බේ නැත්නම් කිසි අවුලක් නැහැ. ඒ ස්ටේට් නොමිනේෂන් එක ආවා කියන්නේ හරිම තමයි සෙලබ්‍රේට් කරන්න පුළුවන්. ඉතින් ඔහම තමයි ඔන්න ඉතින් වික්ටෝරියන් ස්ටේට් නොමිනේෂන් ඕපන් කරලා තියෙන්නේ. ඉතින් ඇප්ලයි කරන්න මම කියන IELTS සේවා දැන්ට කළා නැත්නම් ඔන්න ඉක්මනට කරගන්න අවශ්‍ය වෙයි. ඒ වගේම ඕගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන්ස් ටික ඇසස් කරගන්න වෙයි ඔස්ට්‍රේලියාවේ අදාළ ඒ ඔතොරිටි එකෙන්. ඉතින් මේ වගේ මයිග්‍රේෂන් වැඩේ ඉතින් ලංකාවේ ඒජන්ට්ස්ලා හරහා කරගන්නත් පුළුවන්. ඉතින් මං එහෙම ඒජන්ට්ස්ලා මං දන්නේ නැහැ. මම රෙකමන්ඩ් කරන්න එහෙම මම දන්නේ නැහැ. ඒක ඉතින් ඕගොල්ලෝ Google search කරලා ලංකාවේ ඉන්න අය ඕගොල්ලෝ තෝරගන්න. ඉතින් මේ Tamanටම කරගන්න කියලා තමයි අපි මේ හැමදේම විස්තරයෙන්ම ඕගොල්ලන්ට අරගෙන එන්නේ. නැත්තම් මේ ඉතින් ඒජන්ට්ස්ලා අපි දන්නා ඉන්නවනම් කෙලින්ම මේ වීඩියෝ එක පටන් ගත්ත ගමන් මෙන්න මේ ඒජන්ට් ගාවට යන්න කියලා අපිට කියන්න පුළුවන්. විනාඩියක්වත් යන්නේ නැහැ. මෙන්න ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන ඔයා ලංකාවේ මේ ඒජන්ට් ගාවට යන්න. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න කියලා වැඩේ නවත්තන්න පුළුවන්. එහෙමනේ. දැන් ඉතින් මෙහෙම PR එක හම්බුනවා කියන්නේ ඉතින් ඔක්කොම මෙඩිකේයා බෙනිෆිට්ස් හැම එකම සෙන්ට්‍රල් ලින්ක් බෙනිෆිට්ස් අර ඩෝල් කියලා කියන්නේ ඕවා මේවා ඔක්කොම එක තමයි ඉතින්. අර එතකොට ඉතින් ඇවිල්ලා රස්සාවක් කරගෙන ඉන්න තියෙන්නේ මොකක් හරි රස්සාවක් කරගෙන හරි තමන්ගේ ෆීල්ඩ් එකේ හරි ඉන්න තමයි තියෙන්නේ. තමන්ගේ එන්ටර්ටේන්මන්ට් ඒවා මේවා කරගෙන ඉතින් හරි කතන්දරේ. ඉතින් හැමෝම ට්‍රයි කරන්න හැමෝටම ජෑම් වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම නැතිනම් අද නවතින්න අපි ආයි දවසක හමුවෙමු.